සුබ දවසක් හැමෝටම. අදත් අලුත් වීඩියෝකින් ඔබ හැමෝට එනවා. අද පොඩ්ඩක් වෙනස් මාතෘකාවකින් කතා කරන්න හිටුනේ. මේ දවස්වල දේශපාලන උණුසුමක් තියෙනවා. ඡන්දේ ළඟ ළඟම එනවා, ජනාධිපති වර්ණේ ළඟ ළඟම එනවා. විවිධාකාරයේ ප්‍රකාශ නිකුත් වෙනවා, එක එක දේවල්, එක එක පක්ෂ සම්බන්ධයෙන්, එක එක අපේක්ෂකයෝ සම්බන්ධයෙන්. ඉතින් අපිත් පොඩි සමීක්ෂණයක් කරා මේ ජනාධිපති වර්ණය සම්බන්ධයෙන්. හැබැයි මේ සමීක්ෂණය වෙන සමීක්ෂණ වලට පොඩ්ඩක් වෙනස්. ඒ සමීක්ෂණේ ප්‍රතිඵලත් එක්ක මොකක්ද කියලා, ඒ ගැන විස්තරත් එක්ක තමයි මේ ඔබ හමුවට එන්න බලාපොරොත්තු වෙන්නේ. ජනාධිපති වර්ණේ අපේක්ෂකයෝ 30 ගණනක් ඉන්නවා කියලා කිව්වා. දැන් ඉතින් මම බැලුවේ මේ අපේක්ෂකයෝ 30 ගණනෙන් කී දෙනෙක්ගේ නම් මේ සාමාන්‍ය මිනිස්සු, සමාජයේ මිනිස්සු දන්නවද කියලා. මට දැනගන්න ඕනුනේ අන්න ඒක. ඒකට මම විවිධ ප්‍රදේශවලදී, මම යන එන තැන්වලදී මට හම්බ වුණ අයත් එක්කලා ඒගොල්ලන්ගේ දන්න, කියන්නේ සංකේතයයි නමයි දෙකම දන්න අපේක්ෂකයෝ කී දෙනෙක් ඉන්නවද, එයාලගේ නම් මොනවද කියලා එයාලට කියලා ලියාගත්තා. මම ඉන්නේ බස්නාහිර පළාත, ඊට පස්සේ සබරගම පළාත, මධ්‍යම පළාත, ඒ වගේම මට හම්බ වුණා මගේ යාළුවෝ නැගෙනහිර පළාතේ සහ උතුරු පළාතේ. ඉතින් මේ පළාත් පහේ ඉන්න කට්ටියකින් ගත්ත දත්ත මගාව තියෙනවා. මේ තියෙන්නේ ගත්ත කඩදාසි ටික. ඉතින් මම මේ ටික අද විශ්ලේෂණය කරලා බලලා ඒකෙන් කොහොමද කියලා බලන්න යන්නේ. මේ තියෙන්නේ කට්ටියගේ ගත්ත අදහස් ටික. අදහස් කියන්නේ ඒගොල්ලන් දන්න දේවල්. මේ තියෙන්නේ ඒවා ටික. අපි බලමු මේ ටික පරිගණකයට ඇතුළත් කරලා කොහොමද මේවා එන්නේ කියන එක. වෙන එක්කෙනෙක් දන්නවා කියලා තියෙනවා. එයා දන්නවලු අනුර කුමාර ඇඳලා තියෙනවා පාලිමාව, ගෝටා පොට්ටු ඇඳලා තියෙනවා, සජිත් හංසයාගේ රූපය ඇඳලා තියෙනවා. අපි ඒක ලකුණු කරගම් පරිගණකයට. මේ තුන්දෙනාම දන්න කෙනේ. මම ඒගොල්ලන් කිව්වේ නම කියන්නේ මැතිරණ කොලේ, ඡන්ද කොලේ තියෙන නම හරි නමෙන් කොටසක් හරි දන්නවා නම්, ඒ වගේම සංකේතයත් එක්ක දන්නවා නම් දෙකම දන්න අයට විතරක් ලියන්න කියලා. එන්න තව එකනේ. පොහොට්ටුව ගෝටා, හංසයා සජිත්, මාලිමාව අනුර. එයත් තුන් දෙනාම දන්නවා. හරි, තව එක්කෙනෙක් ගමු. ගෝටාබර් ඔර්ලෝසුව අනුර, හංසයා ගෝටාබේ, හංසයා නැහැ. මෙතනින් හරි එක විතරයි ගන්න. ඔර්ලෝසු අනුර කියන එක විතරයි හරි. අපි ඒක විතරයි මෙතනින් දාන්න බලාපොරොත්තු වෙන්නේ. එයාව විතරක් දාන්න කෙනෙක්. බලමු ඔක්කොම ටික ලකුණු කරන්නත් ඕනේ. ගෝටා පොහොට්ටුව අනුර බෝලයක් වගේ එකක් ඇඳලා තිනවා. සජිත් අමුතු ලකුණක් අර මොකක්ද? අනේ මන්ද මෙහෙම ලකුණක් කොහම ආවද කියලා. සජිත් මාත්‍යා අර ලක්ෂණ රූපයේ තියෙන ලකුණ නේද? හරක් වැලගියක් කියලා hinaune ape face එකට එකක් කෙනෙක් ලකුණු කරලා. හැබැයි දන්නේ හරියට දන්නේ ඒවා දෙකයි තියෙන්නේ. ගෝටා පොහොට්ටුව අනුර මාලිමාව කියන දෙක විතරයි. විහිළුවක් කරලාද නැත්නම් ඇත්තටම ලියලාද කියලා නම් දන්නේ නැහැ. තව එකක්. ගෝටා පොහොට්ටුව AKD මාලිමාව මහේෂ් වර්ධන. මම AKD කියන එක නම් ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද AKD කියන නමක් නම් අරකේ නැති නිසා නමයි කොටසක්වත් ඒකේ චන්දනාමලේකනේ තියෙන්නේ නැහැ. AKD කියලා නෙමෙයි තියෙන්නේ, අනුර කුමාර දිසානායක කියලා තියෙන්නේ. ගෝටා කියන එකමක් නැහැ. නම් කොටසක් හරි තියෙනවා නම් ලියනවන් ලියන්න කියලායි මම කිව්වේ. එහෙනම් තා ගෝටා පොහොට්ටුව මහේෂ් බල්බේ කියන එක මම මෙතනින් ගන්නම්. ගොඩක් තියෙනවා. අපි එක එක බලමු අරගෙන.
ගෝඨාභය නෙළුම සජිත් හංසය දෙන්නෙක්ව දන්නවා. ආමෙන සුවිශේෂීක මං හිතන්නේ මේක නැගෙනහිර පළාතේ අපේ මිත්‍රයෙක්ගෙන් ලැබුණ එකක්. සජිත් ප්‍රේමදාස හංසයාගේ ලකුණ තියෙනවා, ගෝඨාභය රාජපක්ෂ පෝස්ටුව තියෙනවා, හිස්බුල්ලා කැමල් ඉන්නවා, අනුර කුමාර මාලිමාව තියෙනවා. එයා හතරක් ගන්නවා. තුනක් දන්නවා මෙයා. එතකොට දැන් 97 වෙනවා. ගෝඨාභය සජිත් අනුර. ගෝඨාභය සජිත් අනුර. අනුර කුමාර මාලිමාව සජිත් ප්‍රේමදාස හංසයා ගෝඨාභය පොට්ටුව. අයත් තුනම දන්න කෙනෙක්. එතකොට තුනම දන්නවා. රයිට්. දැන් ඔන්න අපේ ඇතුළත් කිරීම අවසානයි. අපි බලමු මේ ටික විශ්ලේෂණය කරලා කොහොමද මේ කට්ටියගේ දැනුම දේශපාලඥයන්ගේ නැත්නම් ජනාධිපතිවරණයට ඉල්ලන අයගේ පිළිබඳ මේගොල්ලන්ගේ දැනුම සාමාන්‍ය මිනිස්සු දන්නේ කොහොමද කියලා. හොඳයි. මේ තමයි අපේ අවසන් විශ්ලේෂණ වාර්තාව. අපේ සංගරණයට සම්බන්ධ වෙන ගණන 98 දෙනෙක්. ඒ 98 දෙනාගෙන් 95 දෙනෙක්ම ගෝඨාභය රාජපක්ෂ පොහොට්ටුවෙන් ඉල්ලනවා කියන එක දැනන් හිටියා. 92ක් සජිත් ප්‍රේමදාස හංසයා ලකුණෙන් ඉල්ලනවා කියන එක දැනන් හිටියා. 61 දෙනෙක් අනුර කුමාර දිසානායක මාලිමාවෙන් ඉල්ලනවා කියලා දැනගෙන හිටියා. 2 දෙනයි මහේෂ් සේනනායක බල්බෙන් ඉල්ලනවා කියලා දැනන් හිටියේ. 1 කෙනයි රොහන් පල්ලෙවත්ත පොල්ගෙඩියෙන් ඉල්ලනවා කියලා දැනන් හිටියේ. බත්තර මුල්ලේ සීරරතන හිමි ට්‍රැක්ටරෙන් ඉල්ලනවා කියන එක 5 දෙනෙක් දැනන් හිටියා. හිස්බුල්ලා ඔටුවෙන් ඉල්ලන ඔටුවකින් ඉල්ලනවා කියන එක දෙන්නෙක් දැනන් හිටියා. ඉතින් මේ ගැනත් මට හිතෙන දේවල් කියන්න හිතෙනවා. රොහන් පල්ලෙවත්ත පොල්ගෙඩිය එහෙම නැත්නම් මහේෂ් සේනනායක බල්බේ. මහේෂ් සේනනායක බල්බේ කියන එකදී අපේ හමුදාපතිතුමා කියන අය ගොඩක් අය කිව්වා. නමුත් මහේෂ් සේනනායක කියන නම කියාගන්න බැරි වෙච්ච අය හිටියා. ඒ වගේම හමුදාපතිතුමා ඉල්ලනවා සංකේත දන්නේ නැති අය කියලාත් හිටියා. නමුත් දෙකම එකට දන්නා හිටියේ දෙන්නයි. ඊළඟට සිල් රතන ආමුදුරුව මෙතන අභිභවා ඇවිල්ලා තියෙනවා. මම දන්නේ Facebook එක හරහා උන්වහන්සේ විකට දේවල් වලට වගේ දේවල් වලට ජනප්‍රිය වුණා. ඒ නිසාම ගොඩක් අය දැනුවත් වුණාද කියලාත් හිතනවා. මේ ඊළඟට හිස්බුල්ලා ඔටුව කියන එක ඒක දැනගෙන හිටියේ නැගෙනහිර පළාතින් සංගරෙන්ද සම්බන්ධ වෙච්ච 2 දෙනා. ඒ 2 දෙනා විතරයි. අනික අය කවුරුත් ඒ ගැන දැනුවත් වෙලා හිටියේ නැහැ. ඉතින් ඒ වගේම විශේෂය තමයි මේ 7 දෙනා ඇර වෙන කිසිම කෙනෙක්ගේ නමක් සංකේතයක් දන්න කවුරුවත් මේ 98 දෙනා අතර හිටියේ නැහැ. ඒක විශේෂ දෙයක්. 30 ගානක් ඉල්ලන එකෙන් 7 දෙනෙක්ගේ නම් විතරයි අපේ සංගණනයට සම්බන්ධ වුණ පිරිස දැනගෙන හිටියේ. ඊළඟට තවත් ආකාරයක අපි විශ්ලේෂණයක් ගත්තා. ඒක මේ විදිහට. එතන එක අපේක්ෂකයෙක්ගේ සංකේතය නම විතරක් දන්න 3 දෙනෙක් හිටියා. අපේක්ෂකයෝ 2 දෙනෙක්ගේ සංකේත නම් දන්න 38 දෙනෙක් හිටියා. අපේක්ෂකයන් 3 දෙනෙක් ගැන දන්න 50 දෙනෙක් හිටියා. අපේක්ෂකෙන් 4 දෙනෙක් ගැන දන්න 6 දෙනෙක් හිටියා. අපේක්ෂකෙන් 5 දෙනෙක් ගැන දන්න 1 කෙනා හිටියේ. ඊට වඩා දන්නේ හිටියේ නැහැ. ඉතින් එතන තව විශේෂයක්. අපේක්ෂකයෝගෙන් 5 දෙනෙක් ඉනං සහ සංකේත දන්න
අයට වඩා වැඩිය දන්න කවුරුවත්ම හිටියේ නැහැ. මේ 98 දෙනා අතරින් ඒක විශේෂයක්. කෙනෙක් වැඩියෙන්ම දැනගෙන හිටියේ 5 දෙනයි. ඉතින් මේ විදිහට හිතනකොට මේ ජනාධිපතිවරණේ ඉතා දිගු ලේඛනයක් තියෙනවා. ඒ දිග ලේඛනය තිබුණට සාමාන්‍ය ජනතාව මේ ලේඛනය පිළිබඳ දැනුවත්කමක් නැහැ. දැනුවත්භාවය ඉතාම අඩුයි. මම දන්නේ නැහැ ඇයි කියලා. නමුත් මට හිතෙන දේවල් ටිකක් තියෙනවා. මේ නම් පිළිබඳව දැනුවත් කරන්න තිබුණේ ඒ අපේක්ෂකයන්ටම විතරයි. වෙනත් ආකාරයක දැනුවත් කිරීමක් තිබුණේ නැහැ. සමහර මැතිවරණවලදී නම් අපේක්ෂකයන්ගේ නාම ලේඛන සංකේත පිළිබඳව වෙනත් ආකාරවලින් මැතිවරණ කොමිසමෙන් හෝ එහෙම ඒ වගේ දෙකින් අපිව දැනුවත් කරලා තිබුණා. නමුත් මේ මැතිවරණයේදී මේ විදිහට ඒ පාර්ශවයන්ගෙන් දැනුවත් කිරීමක් වෙන්නේ නැහැ. දැනුවත් කිරීම වෙන්නේ ඡන්ද අපේක්ෂකයන්ගේ පාර්ශවයෙන් විතරයි. ඉතින් ඒක තවත් ගැටලුවක්ද දන්නේ. අපේක්ෂකයන් තමන්ව ප්‍රමෝට් කරගන්න නැත්නම් තමන්ව හඳුන්වලා දෙන්න උස්ගත් උත්සාහය අඩුවක්ද කියලා හිතෙනවා මේකට වෙන්න හේතුව. ඉතින් ගොඩක් අපේක්ෂකයෝ ඉල්ලලා තියෙන වෙනත් අරමුණකින්ද තමන්ව මේ විදිහට මිනිස්සු අතරට ගිහිල්ලා නැත්තේ මැතිවරණයට ඉදිරිපත් වෙන නමවත් අඩුම ගානේ දන්නේ නැත්තේ වෙනත් හේතුවකින්ද කියලා අපිට හිතෙනවා. එහෙම කියන්නේ ඡන්දෙ ඉදිරිපත් වෙන්නේ දිනන්න නම් මිනිසුන් අඩු ගානේ නමවත් දරන් තියෙන්න බෑ. එහෙම මට්ටමක්වත් මෙතන නැහැ. ඉතින් මේක ගැන විවිධාකාරයෙන් විවිධ අදහස් පළ කරන්න පුළුවන්. ඉතින් ඕක තමයි අපි මේ කරපු විශ්ලේෂණයේදී අපිට දැනගන්න ලැබුණ දේවල්. ඉතින් ඔබලටත් මේ ගැන විවිධ අදහස් ඇති. ඒ අදහස් දැනගන්න අපිත් කැමති. ඔයාලගේ අදහස් තියෙනවා නම් ඒව පහල කමෙන්ට් ඊරුවේ කමෙන්ට් එකක් දාන්න කියලා කියනවා. ඒ වගේම මේක අනික් අය දැනගන්න කැමති කියලා හිතනවා නම් ෂෙයා කරන්න, ලයික් කරන්න. ඒ වගේම තවත් ඉදිරියට විවිධ වීඩියෝ වලින් ඔබ හමු වෙනවා. ඒ වීඩියෝ ගැන දැනුවත් කරන්නට ඔයාලට පුළුවන් අර බෙල් එක අයිකන් එක ප්‍රෙස් කරන්න. එතකොට ඒකෙනුත් notification එකක් එවි ඔයාලට. එහෙනම් මේ වීඩියෝ එකත් එක්ක මම මෙතනින් සමුගන්නවා. තවත් වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්.